Jaisri, only thing other than Srit, Api Ekatuin Nava, Sri Obey News of Vedasaran Tulin, other Api Sri Obey News of Vedasaran, Ogolan with a Genene, Italia Toscana Palate, Prato Nagre Sitter, Me Prato Nagre Tienoa, Italia Jana Priamer, Godak Aya Handuruna, Godak Aya Dan, Sangamak, E Sangamena, Lanka Mitro Sangame, eating me Lanka Mitro Sangameta, other Sushishi Dawsak, eating me Sushishi Dawsa, Gatakaran letter, own Samaka Ekotuan Natakila, Apitara than a clubna, eating Mandan me, Avila in me, own me, other Sushishi Dawsa, Utsave Samarana, Eshala with Tamai Mandam Pianagani, eating other Boho Deva Lobata, me Lanka Mitro Sangame, Toroturu, Vistara, Sri Obey News Vedasaran Tuling, Dakagan Natter. Hakia Lebano, Emanang, Madak Randi Sidina, Tawasulu Mohotaking, Ma Emut Social Out Atuluela, Okolan Takianang, Me Lanka Mitro Sangame, Munoada Karane Kiela. හොඳයි ඉතින් ඕගලන් කැමති ඇති අද මේ උත්සව ශාලාවේ ඉන්න ලංකා මිතුරු සමගමේ සමාජිකයන් පිළිබඳව විස්තර දැනගන්න. ඉතින් අපි බලමු කාර්යබහුල අවස්ථාවක තමයි අපි ඔවුන් සම්බන්ධ කරගන්නේ. අපි චුට්ටක් කතා කරලා බලමු. අපිත් එක්ක මේ වෙලාවේ සම්බන්ධලා ඉන්න ලංකා මිතුරු සමගමේ තවත් සමාජිකයන් දෙනෙක්. ඉස්ලාම කියන්න ඔබගේ නම කවුද? මම සමන් පෙරේරා. මම පිරෙන්සියේ ඉඳලා තමයි ප්‍රාතු නගරයට අද ආවේ මම උත්සවයට සහභාගී වීම සඳහා. මාත්‍යාමයි දන්නේ මොන වගේ ප්‍රශ්නයක්ද අපි මේ වෙනුවෙන් ඉදිරිපත් කරන්න කියලා හිතුවොත් අමිතනවා මේ වගේ දෙයක් කරන්න ලැබීම ගැනත් මේ ප්‍රාතෝ ඉන්න ජනතාව සිං ශ්‍රී ලාංකික ජනතාව උතුම් බවට මම හිතනවා මොකද අපේ රටේ සිටින ශ්‍රී ලාංකික දරුවෝ දෙස බලනකොට වැඩිම කොටසක් සිටින්නේ ඈත ගම්පලාත්වල අධ්‍යාපනය අරියට අධ්‍යාපනයට අවශ්‍ය කරන තමන්ට උපකරණ ඇඳුම් පැළඳුම් ඒවත් කරගන්න විදියක් නැති පවුල් වල දරුවෝ සිටිනවා. ඉතින් මේ වගේ කාර්යයක් ඒ කියන්නේ උතුම් බව අපි සලකනවා නම් ඒක මම හිතන එක සාධාරණයි කියලා. ඒ වගේම මම පිරෙන්සියේ සිට පැමිණියේ මේ උත්සවයට සහභාගී වෙන්න මම අවංකවම ස්තුතිවන්ත වෙනවා සභාපතිතුමා ඇතුළු සියලුම කාර්ය මණ්ඩලයටත් මේ සමාජිකත්වය ලබාගෙන මේ වෙනුවෙන් අප කරන සියලුම ශ්‍රී ලාංකිකයන්ටත් ඒ වගේම මේ සඳහා සෑම වසරක් පාසාම අතීත දෙන සීටීවී නාලිකාවටත් මම අවංකවම ස්තුතිවන්ත වෙනවා. ඔව් ඒත් එක්කම තව එක් ප්‍රශ්නයක් මම ඔබෙන් අහන්න කැමතියි. අද මේ ලංකා මිතුරු සංගමයට ඉතාමත් සුවිශේෂී දවසක්, ඉතාමත් සන්තෝෂදායක දවසක්. මොකද අද මේ ලංකා මිතුරු සංගමයට ඔවුන්ගේ මේ සංගමයේ පිහිටවගෙන වසර 9ක් සපිරෙන මොහොතක්. ඉතින් ඔබට මොන වගේ හැඟීමක්ද තියෙන්නේ? තෙම්ම ඇඟීමෙන් නම් වචන වලට සීමා කරන්න බෑ. ඒ ඇඟීම මොකද ඉතාම සතුටුදායක ආරංචියක් වගේම සතුටුදායක කාරණාවක් ඒක. ඒ කියන්නේ වසර 10ක් ඉදිරියට එනවා කියන්නේ සංවිධානයක් බොහොම අසීරු කාරණාවක්. මොකද මේ වගේ රටක අසීමත් අසීරු කාරණාවක් අපි සමහර අවස්ථාවල සමාජිකයන්ගේ පදිංචි ස්ථාන වෙනස් වෙනවා, පදිංචි නගර වෙනස් වෙනවා. නමුත් එක දිගටම මේ වගේ සංවිධානයකේ සමාජිකත්වයේ තබාගෙන ඒ සමාජිකත්වයේ තබා ගන්න මං හිතන්නේ ඇඟීම් බරවම ජීවත් වෙන්න ඕන ශ්‍රී ලංකාව ගැන. ඒ ශ්‍රී ලංකාවේ දරුවෝ ගැන ඇඟීම් බරව ජීවත් වෙන කොටසක් තමයි මේ සමාජිකත්වයේ ලබාගෙන තියෙන කියන එක තමයි වඩා සතුටයි. පල කරන්න පුළුවන් මේ අවස්ථාවේ. හොඳයි ගොඩක් ස්තුතියි අද දවසේදී කාර්යබහුල අවස්ථාවක අපිත් එක්ක සම්බන්ධ වෙන පිළිබඳව. ඉතින් තවත් කෙනෙක් මේ වෙලාව අපිත් එක්ක සම්බන්ධ කරගන්නවා. කියන්නක මුලින්ම ඔබගේ නම කවුද කියලා. මම සුනන්ද ගමගේ. හොඳයි සුනන්ද මහත්මයා අද දවස ගැන මොනවද හිතන්නේ? ඇත්තට මම හිතන්නේ අපි ශ්‍රී ලාංකිකයෝ විදියට ගොඩක් සන්තෝෂ වෙන්න ඕනේ. මොකද ශ්‍රී ලාංකිකයෝ වෙනුවෙන් ලෝකයේ කොහේ හරි රටක මොකක් හරි සංවිධානයක් බිහි වෙලා තියෙනවා නම් ශ්‍රී ලාංකික
ජනතාවට ශ්‍රී ලාංකිකයෝ වෙනුවෙන් සේවය කරන්න මම හිතන්නේ ඒක ඇත්තම හරි වැදගත් දෙයක්. මොකද ලෝකේ පුරා විසිරලා ඉන්න ශ්‍රී ලාංකික ජනතාව ඒ කියන්නේ ඒකෙන් අපිට පේනවා මේ වෙනි සංවිධාන තුලින් අපේ රට දිහා බොහොම සුබදායකව ඒ අයට උදව් කිරීමේ බලාපොරොත්තුවෙන් බලන් ඉන්නවයි කියන එක. ඔව් ඔබ දන්නවා ශ්‍රී ටීවී නාලිකාවත් එක්ක මේ වෙලාවේ ලක්ෂ ගණන් අපේ ශ්‍රී ලාංකිකයන් එකතු වෙලා ඉන්නවා. ඉතින් මොවුන්ට ඔබ මොන වගේ පණිවිඩයක්ද මේක මේ වගේ වෙලාවක ලබා දෙන්නේ? ඔව් ඇත්තම මම හිතන්නේ මේ සංවිධානයේ පැත්තෙන් ගත්තම දැන් මේ ශ්‍රී නාලිකාව ඔස්සේ මඩ දෙන තිර පණිවිඩය මේ සංවිධානය ඇවිල්ලා ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ මම හිතන්නේ බෙන්ගමුවේ නාලක හාමුදුරුවෝ කියන්නේ විශිෂ්ට හිමි නමක්. එතුමා එම ස්වාමින් වහන්සේගේ මග පෙන්වීම අනුව ශ්‍රී ලංකාවේ සභාපති ලෙස කටයුතු කරන ධනංජය දේශප්‍රිය මහතා මම හිතා ඉතාමත් කැපවීමක් කරන බොහොම දවන්ත නායකයෙකු විදිහට මම දකින්නේ මේ වෙලේ සංවිධානය ඉදිරියට අරන් ඇවිල්ලා එම සංවිධානයෙන් ශ්‍රී ලාංකීය ජනතාවට සේවයක් කරන මම හිතන්නේ ශ්‍රී නාලිකාව කියන මේ නාලිකාවත් ඒ හා සමාන නාලිකාවක්. මොකද ශ්‍රී ලාංකීය වෙනුවෙන් අපි යම් දෙයක් කරනකොට ශ්‍රී ටීවී නාලිකාව හැමතිස්සම ඒ අය සමග පිටුපසින් ඉන්නවා. මොකද එහෙම නැතුව විද්‍යුත් මාධ්‍ය يعني ජනමාධ්‍ය නැති වුණොත් අපිට අමාරු ඒ ගමන يعني අපේ ශ්‍රී ලාංකිකයන්ගේ දසවන්තුලට අපේ පණිවිඩය අරයන්ද මං හිතන්නේ මේ අපේ කැපවීම ඒ කියන්නේ අපේ නායකත්වයේ කැපවීම මේ සංවිධානයේ කැපවීම ඒ කියන්නේ ලෝකේ පුරා විසිරෙන සංවිධානවල කැපවීම මිනිස්සු අතරට ගෙනියලා ඒ අයට සුබවාදීව මේ හඳුන්වලා දීලා ඒ අයගේ උදව් උපකාර ශ්‍රී ලාංකික ජනතාවට ඒ අපේ ඒ ශිෂ්‍යයන්ට හැම කෙනෙක්ටම ලබා දෙන්න මං හිතන්නේ ශ්‍රී නාලිකාව කරන්නේ ඉමහත් මහඟු සේවයක් හැටියට මම සලකන්නේ. හොඳයි, ගොඩක් ස්තුතියි මේවන් අවස්ථාවක කාර්ය බහුල වුණත් අපිත් එක්ක වචන කීපයක් කරලා දොඩමළු වීම පිළිබඳව. එහෙමනම් මදක් රැඳී සිටින අප තවත් විශේෂ සුවිශේෂී පුද්ගලයන් කිහිප දෙනෙක් ඉන්නවා අද දවසේදී ඕගලන්ට හඳුන්වා දෙන්නට ඔවුන් සමග කතා බහ කරන්න. මදක් රැඳී සිටින ඉන්න අතුරු අපි නැවත වරක් එකතු වමු ශ්‍රී ඔබේ නිවස වැඩසටහන සමගින්. ඉතින් මා කිව්වා තවත් සුවිශේෂී පුද්ගලයන් කිහිප දෙනෙක් සමග අද මේ වැඩසටහන ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා කියලා. ඉතින් මම ටිකක් ඇවිල්ලා ඉන්නවා පොඩි සාකච්ඡාවක් මැද. ඉතින් බලමු අපිත් එක්ක කතා බහ කරන්න රවුන්ඩ් අවස්ථාවක් ලබා ගන්නට හැකියාව ලැබෙයිද කියලා. මහත්මයා පොඩ්ඩක් කතා කරන්න පුළුවන් අපි ශ්‍රී ඔබේ නිවස වැඩසටහන තුලින්. අද දවස පිළිබඳව ඔබට මොනවද හිඟන්නේ? ඇත්තම ඉතාම සන්තෝෂයි. මොකද මේ ශ්‍රී ලංකා මිත්‍රෝ සංවිධානය ඔවුන්ගේ සංවත්සර උත්සවය පවත්වනවා. ඒකම මේ සංවිධානය ඇත්ත වශයෙන්ම ලංකාවේ අසරණ වෙච්ච දරුවන්ට සිස්සත ලබා දෙමින් ඔවුන්ගේ අධ්‍යාපන මට්ටම ඉහළ නංවන්න විශාල කැපවීමක් කරනවා. ඉතින් අපි මම ඇත්ත වශයෙන්ම වෙනත් සමිතියක ඉතින් අපිට මෙහෙට එන්න කිව්වෙත් ඇත්තම අපි විශේෂයෙන් පෙළඹිලා ආවෙත් මේ සමිතිය කරන මේ කැපවීම සහ මේ ව්‍යායාමය සාර්ථක කරගන්න. හොඳයි, ඒත් එක්කම ඔබ කොහොමද දකින්නේ? අපි දන්නවා, අපි හැමෝම දන්නවා මේ ඉතාලිය වගේ රටකට එන්නේ අපි හැම දෙනාම විදේශ ගත වෙන්නේ මුදල් හම්බ කරන්න. නමුත් මේ සමාජ සේවයක් මෙවන් රටකට ඇවිල්ලා විශේෂයෙන් යුරෝපේ වගේ රටක ඇවිල්ලා මෙවන් සමාජ සේවයක් කරන්නේ කොහොමද? ඔබත් යම්කිසි සමිතියක නියෝජනය කරන මහත්මෙක් වශයෙන් ඔබ මේ කොහොමද දකින්නේ? ඇත්තම විදේශ ගත වෙනවා කියන්නේ මුදල් හම්බ කිරීම තමයි හුඟක් දෙනෙක්ගේ ප්‍රධානම පරමාර්ථය. අපි මම කියන්නේ මේ අපි හම්බ කරන මුදල් මේක හරි හම්බ කිරීමක්. මේ හරි හම්බ කරන මුදල් හරියට හම්බ කරන මුදලින් යම්කිසි කොටසක් අපේම රටේ අපේම දුප්පත් දරුවන් වෙනුවෙන් ප්‍රදානය කරන්න පුළුවන් නම් ඒක ඇත්තටම අපි ලබන විශාල සතුටක්. එන්නේ සතුට නිසා ඇත්තටම ඒ නිසාම තමයි ඇත්තටම මේ වගේ දේවල් වලට මම හිතන්නේ ශ්‍රී ලංකාවේ හැම දෙනෙක්ම පෙළඹිලායි කියලා. නමුත් පෙළඹෙන අය බොහෝ දෙනෙක් ඉන්නවා. ඉතින් මේ වගේ වැඩසටහනකින් ඇත්තටම අපේ එකම පරමාර්ථය තමයි මේවා දකින අයත් මේ වගේ වැඩසටහනක් කරලා මේ වගේ අපේ රටේ යම්කිසි දියුණුවකට උර දෙන එක. හොඳයි මහත්මයා, ගොඩක් ස්තුතියි අද දවසේ කාර්ය බහුල වුණත් අපිත් එක්ක එකතු වෙලා කතා බහ යෙදුණු පිළිබඳව. ඉතින් අපි චුට්ටක් යමු. මං හිතන්නේ මේ ලංකා මිතුරු සංගමේ නියමුවා, මොකද මොහු තමයි මේ ලංකා මිතුරු සංගමේ වසර 9ක් තිස්සේ ලෝට ගෙනෙලා මේ අසරණ කුඩා දරුවන්ට අතහිත දුන්නේ. දනංජ මහත්මයා, කතා කරන්න හැකියාවක් තියෙනවද? ඔව්, කතා කරමු. මම හිතන්නේ දනංජ මහත්මයා අද ඔබට ඒ වගේම මේ රැස්වලා ඉන්න සියලුම දෙනාට ඉතාමත් සන්තෝෂදායක දවසක්. ඉතින් මෙහි ලංකා මිතුරු සංගමේ ආරම්භය ගැන කතා කරත් කොහොමද? ඇත්තටම ලංකා මිතුරු සංවිධානයේ ආරම්භය දිවෙන්නේ 2001 වර්ෂයේ දොඹවලගම නොච්චියාගම ග්‍රාමයේ
Sabita Kodituwa Kukina Dariyekata Paudgalikawa Ettarama Mama Sri Lankawata Sancharaya Kala Avasthawaka Ema Gammane Evidina Avasthawaka Mama Duru Darshanayak Anuwa Thamai E Dariyeta Udaw Kala Yutuwi Kiyana Hitila Mama Udaw Karai Ita Passe Api Mama Italiyata Awata Passe Italiyen Langama Mage Mithuran Pas Denek Ekathu Karagena Thamai Me Wedasatahana Api Aarambha Kare Ettarama Eda E Aarambha Kala Wedasatahana Ada Avurudu 9ak Gewala දීර්ඝ ගමනක් ඇවිල්ලා අද එදා 11 ගෙන් පටන් ගත් වැඩසටහනට පවුල් 144ක් එකතු වෙලා ළමයි 144ක් ලංකාවේ නඩත්තු කරන තත්ත්වයට අපි පත් වෙලා තියෙනවා. ඒ සෑම ළමයෙකුටම ඉගෙන ගැනීම අවසන් වනතුරු අපි මුදල් ගෙවනවා මාසිකව. දැනට යුරෝ 5ක මුදලක් මාසිකව ගෙවනවා. ඒ කියන්නේ රුපියල් 750ක මුදලක්. ඉතින් මේක තමයි අපේ මේ දිගු ගමනේ දැනට අපි ඉන්න ස්ථානේ. හොඳයි. ඉතින් මේ වෙලාවේ ඔබ දන්නවා ශ්‍රී ටීවීත් එක්ක බොහෝ ශ්‍රී ලාංකිකයන් එකතු වෙලා ඉන්න මොහොතක්. ශ්‍රී ඔබේ නිවුස් වැඩසටහන සමගින්. ඉතින් මම හිතන්නේ මේ වෙලාවේ අපිත් එක්ක විදේශගත වෙලා ඉන්න වෙනත් රටවල ඉන්න අය කැමති ඇති ඔබ සංගමයට උදව් උපකාර කරන්න ඒ වගේම කවුරු හරි ළමෙක් වෙනුවෙන් ශිෂ්‍යත්වයක් ලබා දෙන්නට ඔවුන්ව සම්බන්ධ කරගැනීමට හැකියාව තියෙන කොයි ආකාරයකටද? ඇත්තටම අපේ කාර්යාලය තියෙනවා ඉතාලියේ මූලස්ථානයේ. ඔවුන්ට පුළුවන් ශ්‍රී ටීවී ආයතනයට කෙලින්ම කතා කරලා මොකද ශ්‍රී ටීවී ආයතනයත් අපිත් මේ වැඩසටහන දැන් කරන්නේ අපේ ප්‍රධාන අනුග්‍රාහකයෝ ශ්‍රී ටීවී ආයතනය. ඒ වගේම අපේ ප්‍රධාන මාධ්‍ය අනුග්‍රාහකයෝ ශ්‍රී ටීවී ආයතනය. ඒ කියන්නේ ශිෂ්‍යත් වැඩසටහනේ පූර්ණ අනුග්‍රාහකත්වය සහ පූර්ණ මාධ්‍ය අනුග්‍රහකත්වයේ තියෙන කියන දෙකම තියෙන නිසා ඕනම කෙනෙකුට පුළුවන් ශ්‍රී ටීවී මාධ්‍ය ආයතනයට කතා කරලා අපේ දුරකථන අංක අපේ ලිපිනයන් ලබාගෙන අපිව සම්බන්ධ කරගන්න. එහෙම නැත්නම් කෙලින්ම අපේ දුරකථන අංකයට කතා කරන්න පුළුවන්. කතා කරලා ඉවරලා ලෝකේ ඕනෑම තැනක ඉඳන් සම්බන්ධීකරණය කරන්න පුළුවන් සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් ඇත්තටම මාසෙකට යුරෝ 5ක් වගේ මුදලක් තමයි වැය වෙන්නේ. මේ යුරෝ 5ේ මුදලින් අපිට යුරෝ 5ක් කිව්වහම පොඩි මුදලක් වුණත් නැත්නම් ඩොලර් පහක් හයක් කියපුවාම පොඩි මුදලක් වුණත් මේක ලංකාවේ දරුවෙකුට ඒ දුප්පත් දුෂ්කර පළාතක දරුවෙකුට මහමෙරක් හා සමානයි. ඉතාලි විශාල මුදලක්. ඔවුන් සමහර ලාවට ඉස්කෝලේ වැඩ සියල්ල කරලා අමතර පන්ති යෑම පවා මේ මුදලින් කරගන්නවා ඒ ප්‍රදේශවල දරුවෝ. ඉතින් මම ආරාධනා කරනවා ඇත්තෙන්ම විදේශගතව සිටින ඔබගෙන් යම්කිසි කාර්යභාරයක් ඉටු වෙන්න තියෙනවා නම් ලංකාව වෙනුවෙන් මේක හොඳ අවස්ථාවක්. ලංකාවේ දුෂ්කර පළාත්වලට පමණයි අපි උදව් කරන්නේ. මේ පළාත්වල ඉන්න දක්ෂ දරුවන්ට පමණයි. ඒ නිසා අනික විනිවිද පේන විදිහට මේ වැඩේ ලස්සනට අපි ලෑස්ති කරලා තියෙනවා. ඔබට වැඩි විස්තර දැනගන්න පුළුවන් ශ්‍රී ටීවී ආයතනයට හෝ අපිට කෙලින්ම කතා කිරීම තුල. ඒ වගේම ධනංජය මහත්මයා මා දැනගන්න කැමති මෙම ලංකා මිතුරු සංගමේ ටොස්කානා පළාතට සීමා වෙච්ච සංගමයක් පමණක්ද? නෑ, ඇත්තටම මේ වෙනකොට ලංකා මිතුරෝ සංවිධානයේ ඉතාලිය පුරාම, ඒ කියන්නේ මිලානෝ, ටොරිනෝ, ඒ කියන්නේ මෙසීනා, සිසිලි දූපත ඇතුළු මුළු ඉතාලියෙම විසිරිච්ච ජනතාවක් ඉන්නවා. ඊට අමතරව මැද පෙරදිග රටවල්වල අපේ සංවිධානයේ බැංචිත විශාල පිරිසක් ඉන්නවා. ඒ වගේම ඇත්තටම කියන සන්තෝෂය යුරෝපයේ වෙනත් රටවල විශාල පිරිසක් ඉන්නවා මේකට සම්බන්ධ වෙච්ච. ඒ වගේම එංගලන්තේ, ඇමරිකාව ආදී රටවල්වල පවා මේකට සම්බන්ධ වෙච්ච පිරිස් ඉන්නවා. ඒ කියන්නේ ශ්‍රී ටීවී මාධ්‍ය නරඹන මේ තොරතුරු පුවත්පත් හරහා දුටු සියලුම දෙනා මේකට සම්බන්ධ වෙන්න සම්බන්ධ වෙලා ඉන්නවා. සම්බන්ධ වෙන්න ඉදිරි වර්ෂය තුළ අපිට එයාලගේ අයදුම්පත් යොමු කරලා තියෙනවා. දරුවෙක් බාරගන්නේ කොහොමද? එයාලටත් දරුවෙක් ලබා දෙන්න කියලා. ඉතින් ඇත්තටම නැවතවස්තාවක් මම කියන්න කැමතියි මේක ලෝකේ පුරා ඉදිරියේදී අපි දැනට විසිරී තියෙන ඉදිරියේදී තවත් මීට වඩා වේගයෙන් විසිර පතුරවන්න බලාපොරොත්තු වෙන සංවිධානය. හොඳයි. ඒත් එක්කම අපි දන්නවා ලංකා මිතුරු සංගමේ නියමුවා ධනංජය තමයි නියමුවා. ඉතින් ඔහු විශාල කාර්යබහුල පුද්ගලෙක්. ඒ වගේම විශාල කාර්යභාරයක් මේ සංගමේ වෙනුවෙන් කරනවා. ඉතින් අපි ඕගොල්ලන් හැමෝම දන්නවා සමාජ සේවයේ යෙදෙද්දී ගල් මුල් හැම දෙයක්ම මේ වගේ මලුත් ලැබෙන අවස්ථාවල් තියෙනවා. මොකද පළ ඇති රුකටලු ගල් වදින්නේ කියලා කතාවක් තියෙනවා. කොහොම නමුත් මා දැනගන්න කැමති ධනංජය මහත්මයාගෙන් අපි හැමෝම විදේශගත වෙන්නේ මොකක් හරි මුදලක් හොයාගෙන තමුන්ගේ මව් රටට ගිහිලා හොඳින් ජීවත් වෙන්න. නමුත් මෙවන් යුරෝපයේ වගේ රටකට ඇවිල්ලා මෙවන් ඉතාම දැවැන්ත සමාජ සේවයක් කිරීමට මොකක් හරි හේතුවක් තියෙනවද? අත්දැකීම් මොන හරි තියෙනවද? ඇත්තටම මේමයි ඒකට තියෙන විශේෂ හේතුව තමයි මම හැමෝටම දෙන පූර්වෝපදේශය තමයි ඉස්සෙල්ලාම තමන් නැගිටලා ඉන්න ඕනේ. ඒ කියන්නේ හම්බ කරන දේ පැහැදිලිව හොඳින් ඉතුරු කරලා තමන් යම්කිසි ස්ථාවරයකට ඇවිල්ලා ඉස්සෙල්ලාම තමන්ගේ පවුලයට උදව් කරලා ඊට පස්සේ අපි බලන්න ඕනේ
අපි තවදුරටත් අපෙන් ඉටුවිය යුතු සේවාවක් සමාජ සත්කාරයක් තියෙනවද කියලා. ඇත්තටම මම එතන ඉඳන් තමයි මේ කාර්යය පටන් ගත්තේ. ඇත්තටම මම ඉස්සෙල්ලාම ගොඩනැගීමක් සිදු කරා. මොකද අපි ආවේ අපි ලංකාවේ බොහොම දුප්පත් ධනවත් පවුල්වල දරුදරු විදිහට නෙමෙයි ජීවත් වුනේ. ඉතින් අපි යම්කිසි නැගිටීමක් කරාට පස්සේ ලංකාවේ අපි වගේම අසරණ මිනිස්සු තවත් ඉන්නවා මේ පිටිපස්සේ කියලා අපි දකින්න ඕනේ. ඉතින් මම ඒක දැක්කා. මම ඒක දැකලා ඉවරලා මට හිතුණා ලංකාවේ මේ අසරණ දුප්පත් දුෂ්කර පළාත්වල දරුදරියන් වෙනුවෙන් යමක් කළ යුතුයි කියලා. අන්න ඒ අවස්ථාවේ තමයි මම තීරණය කරේ මොනවා හරි කරමු කියන තැනදී බෙංගමී නාලක ස්වාමීන් වහන්සේත් මඟ පෙන්වීමක් කරා. දරුදරියන් වෙනුවෙන් යම් කිසි දෙයක් කරොත් හොඳයි, මොකද රට කණාගතය වුන නිසා කියලා. ඒ නිසා අපි තීරණය කරා මේ ශිෂ්‍යත් වැඩසටහන පටන් ගන්න මම. ඉතින් ඒ අවස්ථාවේදී මගෙත් සමග හිටිය විශාල මිතුරන් පිරිසක් අද මේ සංවිධානයේ වටා එක්ට්‍රස් වෙලා ඉන්නේ. ඒ ප්‍රධාන මගේ මිතුරන් ටිකත් ඊට පස්සේ මිතුරන් වටා ඉන්න ඔවුන්ගේ මිතුරුනුත් තමයි ඇත්තට මේ ක්‍රැස් වෙලා ඉන්නේ මේ විදේශ රටවල්වල ඉන්න අයට හැර. ඇත්තටම මේක තමයි මම දෙන පණිවිඩයත්. ඒ කියන්නේ අපි නැගිට්ටට පස්සේ අපි යම්කිසි ස්ථාවරයක් ගොඩනගා ගත්තට පස්සේ අපෙන් ඉටු වේ යුතු සමාජ සත්කාරයක් කාර්යයක් තියෙනවා. මේ හැම ලෝකෙට හැම කෙනෙක්ම බිහි වෙන්නේ යම්කිසි කාර්යයක් ඉටු කරලා මිය යන්න කියලායි මගේ විශ්වාසය. ඒ නිසා මම හිතන්නේ ඔබටත් අපිට වගේම වගකීමක් කාර්යයක් තියෙනවා. ඔබ ඉපදුනා නම් මේ ලෝකෙට ඔබ ගොඩනැගිලා යම්කිසි ප්‍රමාණයකට ඔබ ස්ථාවර තත්වයකට ආවට පස්සේ ඔබ වෙනුවෙන් ඉටු විය යුතු යුතුකම සමාජයට යුතුනාද කියලා නැවත හිතන්න. අපි මෙතන ඉන්නේ ඒක හිතපු නිසා කියලායි මං හිතන්නේ. හොඳයි. ඉතින් අවසාන වශයෙන් මා දැනගන්න කැමතියි, මා දන්නවා මටත් ඔබටත් ජීවිතයේ බලාපොරොත්තු ඉලක්ක තියෙනවා. කොහොම නමුත් අපි කතා කරන්නේ අපේ පෞද්ගලික ජීවිතයේ ඉලක්ක නෙවෙයි. මොකද විශේෂයෙන් අපි දන්නවා කණ්ඩායමක හෝ යම්කිසි සංගමයක නායකයා තමයි හොඳ කෙලින් දක්ෂ හොඳ බුද්ධිමත් තීරණ ගත යුත්තේ. ඉතින් ඔබ මේ ලංකා මිතුරු සංගමේ නියමුවා වශයෙන් මේ සංගමේ ඉදිරි අරමුණු එහෙම නැත්නම් මෙහි අනාගතය කොයි ආකාරයට දකින්නේ? ඇත්තටම මෙහෙමයි, දැන් අවුරුදු 6ක කාලයක් මම මෙහි සභාපතිත්වයේ ධර්මින් මං ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. ඇත්තටම ආරම්භ කළේ 2001 වර්ෂයේ වුණාට අපි සංවිධානයක් විදිහට ලියාපදිංචි වෙලා සංවිධානයක නිලමේ තත්ත්වය ලබා ගත්තේ 2004 වර්ෂයේ සිට මේ වෙනකන් මං එහි සභාපතිත්වයේ දරමින් මම මෙහි මේට නායකත්වයේ මේ වැඩසටහනට ලබා දීලා තිනවා. ඇත්තටම ලබන වසරේ සිට මේ වැඩසටහන මෙහෙයවීම සඳහා නව නායකයෙක් ඉදිරියට එනවා. ඒ නායකයාට අපි අවස්ථාව ලබා දීලා අපි මේ වැඩසටහනේ පිටුපස ඉඳගෙන මේ වැඩසටහනට යම්කිසි ධෛර්යයක් ශක්තියක් ලබා දෙන්න අපි බලාපොරොත්තු වෙනවා. ඇත්තටම කියනවා නම් දෙන්න තියෙන එකම අදහස නායකයෙක් විදිහට මේ සංවිධානයේදී ප්‍රශ්න නැතුවම නෙවෙයි, නමුත් සෑම ප්‍රශ්නයකටම සාධාරණ වූ ඍජු වූ දැඩි වූ අවස්ථාවල දැඩි තීරණ ගන්න සිදුවෙච්ච අවස්ථා තියෙනවා. නමුත් නායකයා වශයෙන් අවංකව දැඩි ඍජු අවංක තීරණ ගන්නවා නම් ඇත්තටම ඕනෑම ස්ථානයක තමන්ට ඒ කාර්යය අනිත් අයත් එකතු කරගෙන ලස්සනට කරගෙන යන්න පුළුවන්. ඒ දැඩි අවංක ඍජු තීරණ ගැනීම තුළම අපි මම ප්‍රකාශයට පත් කරලා තියෙනවා මම අවංකයි, මම දැඩි, මම ඍජුයි, නමුත් මම සාධාරණයි කියන එක. ඒ නිසාම මා වටා නැත්නම් මේ සංවිධානයේ වටා විශාල පිරිසක් 2001 වර්ෂයේ සිට මේ වෙනකම් එක්රස් වෙලා තියෙනවා. ඇත්තටම මාත් සමග අධ්‍යක්ෂක මණ්ඩලයේ වශයෙන් 15 දෙනෙක් ඉන්නවා කටයුතු කරන්න. ඔවුනුත් මේකට එක හෙලා උරදීලා කරදීලා වැඩ කරනවා. ඉතින් හුඟක් වෙලාවට අපේ සංවිධානයේ මූලික පරමාර්ථය තමයි සභාපති වශයෙන් මගේ මෙහෙයීම යටතේ මේ අපි ඇවිල්ලා ඉන්නේ රස්සාවකට සල්ලි හොයන්න. බහුතර පිරිසකට කරදර නොකර අපි ඉන්නේ 3 දෙනාද 4 දෙනාද වැඩ කරන වෙලාවේ අපි 3 දෙනා 4 දෙනා අපි වැඩ කරමු. වැඩ කරලා අනිත් අරගේ කොටසත් අපි එකතු වෙලා අදිමු බර ඇදලා අපි මේක අවසන් කරමු. නමුත් ඒ සෑම නිලධාරියෙකුටම ඉටු විය යුතු සාධාරණ අපි හැම අවස්ථාවකම ඉටු කරමු. මොකද හේතුව හැමෝටම තියෙන රැකීරක්ෂා අර්බුදය නිසා, රැකීරක්ෂා ප්‍රශ්න නිසා හැමෝටම කාර්යයන් කරන වෙලාවේදී සහභාගී වෙන්න බෑ. නමුත් විශේෂ උත්සව අවස්ථාවලදී නැත්නම් සංවිධානයේ විශේෂ වැඩසටහන්වලදී ඔවුන් සම්මිටම අපිත් එක්ක අත්වල බැඳගෙන ඉඳලා තියෙනවා. හොඳයි. ඉතින් ඔන්න ඔබට ලංකා මිතුරු සංගමේ නියමුවත් එක්ක තමයි අපි මේ කතා බහ කරේ. ඉතින් මම දන්නා විදිහට මොහු ඉතාමත් දුක් කම්කටොළු බාධක මැද තමයි මේ ගමන ගෙනලා තියෙන්නේ, ලංකා මිතුරු සංගමේ ඉදිරියට ගෙනලා තියෙන්නේ. කොහොම නමුත් ඉතින් හොඳ නායකෙක් ලැබිලා තියෙනවා. ඉතින් ඕගලන් සතු වෙනවා මේ නායකයාව ඉදිරියට තබාගෙන මේ නායකයන් තවත් ප්‍රයෝජන ගන්න. මොකද ඔබ දන්නවා මොහු කරන කාර්යභාරයන් අතර අපේ ශ්‍රී ලාංකිකයන් ඉතාමත් අසරණ තත්ත්වෙන් ඉන්න අපේ දූ දරුවන්ට
ආලෝකේ ලබා දෙනවා. ඉතින් ඔබ දන්නවා ඒ දූදරුවන් යම්කිසි දවසකදී රටේ මහත් ලොකු කාර්යභාරයක් කරන්නට පුළුවන් දූදරුවන් විය හැකි. සමහරක් විට ඊළඟ රටේ මෑත කාලෙදී බිහිවන ජනාධිපතිත් මේ ලංකා මිත්‍රෝ සංගමයේ මගින් උදව් උපකාර කරන දරුවෙක් හෝ දැරියක් විය හැකි. ඉතින් ඔබටත් හැකියාවක් තියෙනවා නම් මේ ලංකා මිත්‍රෝ සංගමයකත් එක්ක අත්වල් බැඳගන්නට. මාත් සුහදෙන් ආරාධනා කරන අවංකම ඔවුන් සමග එකතු වෙලා ඔබට කරන්න පුළුවන් දෙයක් කරන්නට කියලා. ඉතින් ධනංජය මහත්මයා ගොඩක් ස්තුතියි අද වගේ දවසක කාර්ය බහුල මොහොතක අපිත් එක්ක වචන සුවල්පයක් කතා කිරීමට එකතු වීම පිළිබඳව. බොහොම ස්තුතියි. ඇත්තටම මම මගේ හෘදයාංගම සුභාශිංසනේ මම පිරිනමනවා ශ්‍රී ටීවී ආයතනයට. ශ්‍රී ටීවී ආයතනයට මොකද හේතුව? ශ්‍රී ටීවී ආයතනයේ නිරන්තරයෙන්ම මේ සංවිධානයේ මේ සත්කාරයට, සමාජ සත්කාරයට දායක වී සිටීම සම්බන්ධයෙන් බොහොම ස්තුතියි.